අපි හැමෝම කැමති ජීවිතේ අලුත් අත්දැකීම් ලබන්න. අත්දැකීම් කියන්නේ දවස පුරාවටම ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ අත්දැකීමත් එක්ක තවත් දවසක් ආරම්භ වෙනවා. ඒ ගමන තමයි අපි යන සූදානම් වෙලා තියෙන්නේ. තනියම නෙවෙයි, ඒ තමයි DSI ආයතනයේ හැම දෙනාමත් එක්ක අපි යන සූදානම් මහනුවර දක්වා. අපි තාමත් රැඳිලා ඉන්නේ කොළඹ. කොළඹ ඉඳන් මෙන්න මේ විශේෂ දුම්රියත් එක්ක අපි යනවා මහනුවරට. ඔබත් එක්ක තව නද ටොප් ලයිට් සමග සතුටෙන් කතා කරන්නේ. ඒ තරක් නේ මේ හැම දෙයක්ම ඔබත් සමග බෙදා ගන්න. එන්න යන මාත්. लुगड़ी पहन काले नुंब बंद आले उन संद वागे बबलुना अब दिल वटन काले दुख दीला आए वागे लोके कालूर उना वेर लुगड़ी पहन काले नुंब बंद आले उन संद वागे बबलुना रट दिल वटन काले दुख दीला आए मगे लोके कालूर उना හැමෝම කැමතියි තමන්ගේ ජීවිතේ සතුටෙන් ගත කරන්න. සතුට කියන දේ හැම මොහොතකම ලැබෙන දෙයක්. මේ කණ්ඩායමක් එක්ක කතා කරන ගමන් ඒ සතුට ඔබත් සමගත් අපි බෙදා ගන්නවා. ඔයාගේ නමත් කිව්වෝ? දිලා. යාළුවෝ ගොඩක් ඉන්නවා. කවුද ඔයාලා? අපි DSA කට්ටිය. DSA යතනේ හැම දෙනාමත් එක්ක කොහෙද මේ යන්නේ? අපි යන නුවර. කොයි වයි ගමනක්ද බලාපොරොත්තු? හොඳ ගමනක් තමයි බලාපොරොත්තු. ඔයා කවුද? රුවන්. ටීම් එකේ යාළුවෝ කී දෙනෙක් ඉදිරි ඉන්නවද? ඉන්නවා 45ක් විතර ඉන්නවා. මොන ආයතන ඇතුළේද කරන්නේ? අපි ඉතින් සපතු නිෂ්පාදනය කිරීම තමයි කරන්නේ. ටාගට් එක ගැන අදත් හිතනවද? එහෙම නැත්නම් ගමන ගැනද හිතන්නේ? අද හිතන්නේ ගමන ගැන. ඔයා කවුද? දිනේන්ද. කොහමද ජීවිතේ? හොඳයි. ජීවිතේ අලුත් අවුරුද්දක් ඇවිල්ලා තියෙන්නේ. මොනවාද මේ අවුරුද්ද බලාපොරොත්තු? මොනවාන් කියද? හොඳ හොඳින් ඉන්න තමයි ඉන්නේ. සතුටින්. ඔයා කවුද? පියුමක. කොච්චර කාලයක් වෙනවද ආයතනෙට එකතු වෙලා? අවුරුදු පහමාරක් විතර. ඔයා කවුද? මම ජානක. දවසින් දවස වෙනස් වෙන කෙනෙක්ද? හැමදාම එක විදිහට ඉන්න කෙනෙක්ද? ඔව් අලුත් පැෂන් වල කැමති. මොනවාද මේ දවස් වල කරන්න කැමති පැෂන්? පොඩි රැවුලට පොඩි ස්ට්‍රේට් පාරක් දාලා වඩාක් වෙනසක් කරා. ඔයා කවුද? දනුෂ්ක. යාළුවෝ ගොඩක් ඉන්නවා. කොයි කොයි පළාත් වල කට්ටිය දින්නේ? ගොඩක් ගමේ පිටයත් ඉන්නවා. ඔයාගේ නමත් කිව්වෝ? රුවන්. රුවන්. ගෙවල් කොහෙද? මතුගම්. කොච්චර කාලයකට පස්සේද මේ යාළුවොත් එක මෙහෙම ගමනක් යන්නේ? මාසය තරපාකට පස්සේ දවසින් දවස වෙනස් වෙන කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් හැමදාම එක විදිහද? අනිවාර්යයෙන් වෙනස් වෙන. ගෑල් ළමයි ඉක්මනට වෙනස් වෙන්නේ. පිරිල් ළමයිද? ගෑල් ළමයි. ඔයා කවුද? නිරංජන්. කොච්චර කාලයක් වෙනවද ආයතනෙට එකතු වෙලා? මාසය වෙන්නේ. මාසයක් වෙනවා. ඔයා කවුද? දර්ශන. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. අද දවස වෙනදා වගේමද? ටිකක් වෙනස් වෙනවද? ටිකක් වෙනස් වෙනවා. කොයි විදිහටද වෙනස් කරගන්න කැමති? විනෝදයේ පැත්තටයි, පන්නේක පැත්තටයි තමයි. මේ හැමෝම යාළුවෝ කොච්චර කාලයක් මේ අය අඳුරනවද? දැන් අවුරුදු 3 මාරක් විතර අඳුරනවා. ඔයා කවුද? දමි. ඔයා කවුද? මම ජානක. ජානක. ඔයාගේ නමත් කිව්ව? කුමාර. අපි තාමත් ඉන්නේ ගමන අතරමඟ. කොහටද යන්න බලාපොරොත්තු? නුවරට යන්න. නුවර. මේ ගමනට කොච්චර කාලයක් සූදානම් වුණාද? මාස 6ක් අතක්. ඔයා කවුද? දිනේෂ්. ඔයා කවුද? තිලාන්. පවුලේ කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක්. හතර දෙනයි. බැරි වෙලාවත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කිව්වොත් ඔය ගාලා තියෙන ખરાબු අයින් කරන්න කියලා. හා කියනවද? බෑ කියනවා. බෑ කියනවා. ඇයි ඒ? ඒක මගේ ෆැෂන් එක නිසා. ඔයා කවුද? දනිෂ්ක. ටීම් එක කොයි විදියද? හොඳයි. ගමන වෙනුවෙන් කොයි වගේ සූදානම්ද තියෙන්නේ? එහෙම විශේෂයක් කියලා නෑ. ෆන් එක යන්න තමයි හිතන්නේ. කොහොමද ගමන? හොඳයි. කොච්චර සුන්දර ගමනද බලාපොරොත්තු? ගොඩක් සුන්දර ගමනක් බලාපොරොත්තු. සමහර දේවල්, දකින්න දේවල් මතකේ තියාගන්නවද? අමතක කරලා දානවද? අනිවාර්යෙන්ම මතකේ තියාගන්න. කොච්චර ලස්සන දේවල් දැන්ට දැක්කේ? දැන්න ගොඩ ලස්සන දේවල් දෙක. ගමන කොයි වගේ වෙයිද? සුන්දරයි. ජීවිතේ වෙනස් වෙන දවසක් වෙයිද? වෙනස් කරගන්න කැමති දවසක් වෙයිද? අනිවාර්යයෙන්ම වෙනස් කරගන්න කැමතියි. දිලිසනාසෙන්න කරණිය දිලෙන්නේ නැති. වන්නමක් සේම සුනිහිරි තානමක් නැති. සකිය නිරිතේකයට පැන යන්නට ජීවිතෙන් බැරි. සකිය නිගිරෙන් ගිරඬ පැන යන්නට ජීවිතෙන් බැරි. තුලිහි සරසර හනින් වැගිරෙනා සුදු මැදුම් දෙදිග පැටලි ගිගිරි වැළපෙනා නටනවා නුවෙයි වැහැරුණු දෙපා වෙවුලෙනා තන තන කාන තම්බෙනා තන තන කාන තම්බෙනා කතා කරන්න බොහෝ දේවල් ඉතුරු කරපු වෙලාවක් එක තමයි අපි කතා කරන්නේ. තවත් කණ්ඩායමක් එක්ක කතා කරන්න සූදානම්. ඔයාගේ නමත් කිව්වොත්? ශානිකා. කොච්චර කල් වෙනවද ආයතනෙට ඇවිල්ලා? 8ක් වෙනවා. අල තියෙන දෙයක් තමයි ගෑල්ලා මේකේ මූණි පුංචි පල්ලපයක් තියෙනවා නේද? එයා වාසනාවන්තයි කියලා. පත් වාසනාව විශ්වාස කරනවද? විශ්වාස කරනවා. ඉතින් ඒ වාසනාවද වටින්නේ? එහෙම නැත්නම් ඔයා ගාව තියෙන දක්ෂතාවද?
දක්ෂතා. වාගේ නමත් කිව්ව? අන්දර. කොච්චර කාලද ඇතනට ඇවිල්ලා? අවුරුදු දෙකක් කාලේ. වාගේ නමත් කිව්ව? ඉනෝකා. ඉනෝකා යාළු කට්ටිය පොඩක් අඳුල්ලා දුන්නෝ? දර්ශනී, නිරංජලා, අනුෂා, ජයනා, අනෝමා, වසන්ති. කොහමද ගමන? හොඳයි. කොච්චර වෙලාවක් ඉස්සරහට යන්න තියෙනවද? හැයයි. වා කවුද? ජයනා. ආයතනෙ වෙනේ මොකද කරන සේවේ? සමාන් සේවිකාවක් වශයෙන් සේවය කරනවා. ආ කවුද? නිරංජල. ආ ලස්සන දවසක්. දවසේ තියෙන බලාපොරොත්තු මොනවද? අද දවසේ උපරිම විනෝද වෙන්න තමයි බලාපොරොත්තු. බලාපොරොත්තු හස උසර තියෙනකද හොඳ? එහෙම නැත්නම් පුංචි පුංචි බලාපොරොත්තු තියෙනකද? පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා. ආ කවුද? දර්ශනි. ආ මේකප් එක දැම්මොත් ගෑල්ලා මේ ලස්සන නැත්තන්ද? දැම්මත් හොඳයි නැතුවත් හොඳයි. අද දාගින්න මේකප් එක දාන්න කොච්චර වෙලාවක් ගියා? පැය භාගයක් ඉතින්. ඒ මේකප් එක දාලා කන්නාඩි ඉස්සරහා වට කීයක් විතර කරකුණාද ලස්සන බලන්න දෙපාර. වා කවුද? වසන්ති. ආ යාළුව කට්ටියත් එක්ක මේ ගමන කොච්චර සුන්දර විදිහට විඳිනවද? ගොඩක් හොඳට විඳිනවා. ඊවල් කොහෙද? මුද්දායබඩ මල්වත්තේ. ආ යාළුව දෙන්නගේ නම් දෙකක් මතක් කරමු. දිනිකි නේරංජල. ආ මේ ඉස්සරහා ඉන්න යාළුව දෙන්න කවුද? මලිත්. මේ විදිහට කට්ටියත් එක්ක කතා කරන ගමන් කොච්චර දුරක් යනවද? ගොඩක් දුර යන්න බලාපොරොත්තු වෙනවා. ආසම් පාට මොකද්ද? රෝස. ජීවිතේ පාට කරනවා නම් මොනවාගි පාට ගොඩකින්ද පාට කරන්න ආස? ඔක්කොගෙම මසු නෑ කියා මා දිලිඳුයි කියා කිවා මට තව මතකයි ඒවා. රන් මසු නෑ කියා මා දිලිඳුයි කියා කිවා මට තව මතකයි ඒවා. सुने किया मा दिलिंदुई किया किवा मत तव मत कहिए. මට කතා කරන්න ගමන් අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ නැවතත් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්නේ. අපි කතා කරන්න සූදානම් තවත් පිරිසක් එක. ටිකක් සතුටින් ඉන්න. ඒතරන්නේ ගොඩක් දේවල් හොයාගෙන යන කෙනෙක්. කොහොම ජීවිතේ? හොඳින් ඉන්නවා. කණ්ඩායමක් ඉන්නවා. කවුද ඉන්නේ මෙතන කට්ටිය? කොහොම යාළුවෝ තමයි ඉන්නේ. මොකක්ද ඔයාලගේ group එක? ශූලයින් තමයි. ශූලයින් group එක කියලා තමයි කියන්නේ. කොච්චර කට්ටියක් ඉන්නවද? 52ක් 55ක් වගේ ඉන්නවා. මමත් එක්ක කතා කරන්න ඕනේ. ඔයා කවුද? නදී. කොච්චර කාලයක් යනවාද ආයතනෙට ඇවිල්ලා? අවුරුදු 10ක් වෙනවා. 10ක් වෙනවා. ලොකු කාලයක් කොච්චර සතුටින් කතා කරනවා ගත කරනවද? ඇත්තටම ආපු දවසේ ඉඳලා ගොඩක් සතුටින් තමයි කාලේ ගත කරන්නේ. ඉන්න නංගිල මල්ලේ හැමෝම හොඳයි. ඒ නිසා ගොඩක් සතුටින් ඉන්නේ. එහා පැත්තේ යාළුවා කවුද? හසු. එයාව මේ විදියට දියාගෙන කොච්චර දුරක් එක්කයි යනවද? නුවරට යනකම් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නුවරට යන ගමන කොච්චර කාලයක් මතකයේ තියේද මේ විදියට යන ගමන? ජීවිතුන් කාටම වගේ මතකදී. යාළුවෝ ගොඩක් ඉන්නේ. මේ යාළුවොත් එක්ක කොච්චර සතුටින් ඉන්නවද? ගොඩක් සතුටින්. වාගේ නමක් කිව්වොත්? සමන්තික. යාළුවෝ කොච්චරක් ඉන්නවද මෙතන? මෙතන යාළුවෝ 10ක් ඉදිරිය ඉන්නවා. වාගේ නමක් කිව්වොත්? උදේෂ. කොච්චර කාලයක් යනවද ආයතනෙට ඇවිල්ලා? මාස 3. යාළමයි කැමති ගොඩක් ලස්සනට ඉන්න. ඔය ලස්සන තොල්පෙති වල ගාන ආසම් පාට මොකක්ද? පාට. ප්‍රති පාට. මේ විදියට පාට කොච්චරක් විතර එකතු කරගෙන තියෙනවද? 10ක් විතර. 10ක්. වා කවුද? ආයුරි. කොහොමද දවස? හොඳයි. වාගේ නමක් කිව්වොත්? ත්‍රිලුක. මොන ආද ආයතන ඇතුලේ කරන්නේ? සෙක්ෂන් එකේ ප්‍රයිම් ෆීඩින් දාන්න. වා කවුද? මන්දිරා. මේ ගමන වෙනුවෙන් කොච්චර සූදානමක් තියෙනවද? හොඳ සූදානමක්. සාමාන්‍යයෙන් කොණ්ඩේ පීරද්දි ඔය විදිහට පීරන්න දාස. එහෙම නැත්නම් කොයි විදිහට පීරන්න? මේ විදිහට පීරන්න ආසයි. වා කවුද? ධනුෂිකා. යාළුව කට්ටිය ගොඩක් ඉන්නවා. මේ විදිහට මනත් කැමති. ඩාන්ස් කරන්න සිසු කියන්නද? ඔව්. කොච්චර වෙලාවක් තව ඉතුරු වෙලා තියෙනවද? අවිති ටික නුවරට යනක ඉතුරු වෙලා තියෙන වෙලාව. යාළමයිගේ ලෝකේ ගොඩක් හීන තියෙනවා. පාටත් හීනයක් තියෙනවා. හීන. ඊට හීනත් එක ජීවත් වෙනකොට මේ යාළුවා කොච්චර සපෝට් කරනවද? ගොඩක් උදව් කරනවා. ඔයාගේ නමත් කිව්වොත්? මන්ති. පෞලිස්සර පොඩක් කිව්වොත්? මට බබෙක් ඉන්නවා. මහත්තයා ඉන්නවා. ආවා.
මට තිබුණත් මිසසල සඳ මත එය හරි පියං කරයි මා කාට නැතිවත් ඔබට පිදුපෙම සඳ මෙන්න හිංසකයි ඇයි ගොඩක් කියලාට ගෑල්ලාමයි හඳට උපමා කරන්නේ ලස්සන නිසා ලස්සන නිසා හඳ ලස්සන ඉඳද එවනත හඳ හැමදාම වෙනස් වෙන ඉඳද නෑ හඳ වෙනස් වෙන්නේ මේ යාළුවෝ ගොඩක් ඉන්නවා මේ යාළුවොත් එක මොනවද කරන්න කැමති ඒවත් ගොඩක් දේවල් කරන්න කැමති මෙතන ඉන්නේ දඟකාර ගෑල්ලාමයිද එවනත අහිංසක පිරිල්ලාමයි දඟකාර ගෑල්ලාමයි ඉන්නවා දඟකාර පිරිල්ලාමයි ඉන්නවා ආ කවුද ශෂිනී ගමන කොයි විදියටද තවත් බොහෝ දුරක් යන්න තියෙනවා මොනවද කරන්න කැමති ඒවත් විනෝද වෙන්න කැමති ආ කවුද මම මදුසිකා ටීම් එක ඇතුළතදී මොනවද කරන්න තේවත් ගොඩක් විනෝද වුණා සතුටු වුණා ඒක තමයි වාගේ නමක් කිව්වොත් සසිනි කොහොමද ගමන විනෝදයි ඒ ආත්මේ ප්‍රාර්ථනා කරපු දේවල් අපිට මේ ආත්මේ ලැබෙන්නේ ආ කවුද සුචාරි එනකොට හදවත දෙනවා නම් සම්පූර්ණ දෙනවද එහෙම නැත්නම් කොටස් වශයෙන්ද දෙන්නේ සම්පූර්ණින්ද ඒක සින්නක්කර ලියලා තියෙන්නේ එහෙම නැත්නම් ලියන්න හිතලා තියෙන්නේ තාම නැහැ මෙහා පැත්තේ යාළුවා කවුද පසින්දි හිනාවක් එක ගමන ආරම්භ කරේ කොයි විදිය ගමනද බලාපොරොත්තු සුන්දර ලස්සන ගමන ගමන පුරාවට ගොඩක් මතක සටහන් තියෙයි මොනවද තියෙන මතක සටහන් සුන්දර මතකයන් තමයි තියෙන්නේ යාළුවෝ ගොඩක් ඉන්නවා කොච්චර පිරිසක් එකතු වෙලා ඉන්නවද හැමෝත් එක්කම එකතු වෙලා මේ නුවර යන කීවෙනි ගමනද පළවෙනි ගමන ඔයා කවුද ඉරේෂා යාළුවෝ කට්ටියත් එක්ක කොච්චර දේවල් මතක් කරාද කතා කරාද ගොඩක් දේවල් කතා කරා ගොඩක් දේවල් කතා කරා ආ කවුද මනෝජ් මනෝජ් ටීම් එක ගැන කතා කරොත් කොයි වගේ ටීම් එකක්ද ඔයාලට ඉන්නේ ගොඩක් හොඳ ටීම් එකක් ඉන්නවා අපිට ආයතන ඇතුලේ වැඩ කරනවා වගේමද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් දවසක්ද ගොඩක් වෙනස් දවසක් ගොඩක් වෙනස් දවසක් ආදරේ කියන්නේ අකුරු හතරක්ද ඊට එහා ගිය පුදයක් ඊට එහා ගිය පුදයක් ඒ අකුරෙන් අකුර කියන්න පුළුවන් දේ කොච්චර කාලෙකින්නම් දන්නවද ගොඩක් කාලෙකින් ඒ කියන්නේ මේ හදවත කොඩු කර නැහැ නෑ සතුටින් ඉන්න මොහොතක තවත් සතුටින් ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න සූදානම්. ඔයාගේ නමත් කිව්ව? සචිනි. සචිනි ටීම් එකේ යාළුවෝ ගැන හඳුන්වා දීමක් කරොත් කොච්චර කට්ටියක් ඉන්නවද? ගොඩක් අය ඉන්නවා හඳුන්වලා දෙන්න. මොකක්ද මේ කණ්ඩායම? ෂූලයින් එකේ. මේ හැබැත් යාළුවා කවුද? කාමේ තිලිනි. ඔයාගේ හොඳම යාළුවා කවුද? කාංචනා. තෑගින් තෑග්ග? උතුන් තෑග්ග. එහෙම කියලා බැරි වෙලත් කාංචනා ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් නිල්ලුවත් දෙනවද? නැද්ද? අපෝ නෑ. ඒ කියන්නේ එහෙනම් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ මුළු රටම හැන්නත් එකයාගේ නමත් කිව්වොත් සඳුන් කොහමද ගමන හොඳයි යාළුවෝ කට්ටියත් එක්ක අද දවසේ මොනවද එකතු කරන්න සූදානම් විනෝදේ සතුට විනෝදේ සතුට හැමදේම ආයතනයේ කොච්චර කාලයක් වැඩ කරනවද අවුරුදු 3ක් වෙනවා අචල කොච්චර කාලයක් වෙනවද ආයතනයට ඇවිල්ලා මාස 10 මාස 10 යාළුවමයි මායාකාරයිද අහිංසයිද අහිංසකයෙක් ඉන්නවා මායාකාරයෙක් ඉන්නවා මෙතන ඉන්නේ මායාකාර කට්ටියද අහිංසක කට්ටියද කියන්න අමාරු වාකවුද අසංක වාගේ නමත් කිව්වෝ මලි කොච්චර කාලයක් වෙනවද ආයතනයට ඇවිල්ලා මාස 8ක් වගේ වාකවුද සුරේෂ් ටීම් එකෙන් අඳුල්ලා දීමක් කරොත් යාළුව කට්ටිය ප්‍රදීප් චූඩි මල්ලි ජයනක්කා මේ විදිහ යාළුව කට්ටියක් ඉන්නේ කොහොමද ගමන හොඳයි හොඳයි කොච්චර වෙලාවක් තව යන්න තියෙනවද ඉස්සරහට පැය 3ක් 4ක් වාකවුද ප්‍රදීප් බදී ඉතින් මේ ගමන ගැන කොච්චර කාලයක් ඉඳන් දැනන් හිටියද මාස 3ක් ඇදෙන මොකද මේ ගමනේ තියෙන විශේෂත්වය සතුරු වෙන්න ගොඩක් දේවල් තියෙනවා ගීත ගායනා කරන්න නුවර ගිහිල්ලා ගොඩක් දේවල් කරන්න රන් බඳ රන් කුඹු රන් සලු වෙලා චන්දන අංජන දෙනේ තේවුලා ඕ රන් බඳ රන් කුඹු රන් සලු වෙලා චන්දන අංජන දෙනේ තේවුලා එම් කිනි නූපුර සොලවා මා වෙත එනවා රණඹර ඉඳු දුනු සිතුවම් වේලා විඟුවල් මල් කෙමි මට මත් දේලා වසන්තේ උදා වුණා වසන්තේ උදා වුණා ජීවිතේ ගෙවෙන්නේ මේ වසන්ත කාලේද එහෙම නැත්නම් ගිම්හන කාලේද සන්ත කාලේට ගොඩක් කියලා හිටෙන සමනාලු ටිකක් අහිංසකයිද මේ වගේ දඟකාරයි අහිංසකයි දඟකාරයි ඒ කියන්නේ මෙයා දඟකාරයි ඔව් ඔව් ටිකක් දඟකාර යාළුවෝ ගොඩක් ඉන්නවා මේ යාළුවොත් එක්ක හිටියේ යන්නේ නුවර යනවා මේ හැම දෙනාම ගොඩක් වටිනවා ජීවිතේ මේ යාළුවෝ කොච්චර කාලයක් ඉඳන් ඉන්නවද දැන් මාස 436 නාලෙන් නවුදු ගණන් තිස්ස ඉන්නවා වගේ වා කවුද මදිශානි කොහොමද ජීවිතේ ගොඩක් හොඳයි චානි වෙලාවට වැඩ කරන කෙනෙක්ද? ඒ වෙලාවට වැඩ කරොත් මොනවද ලැබෙන්නේ?
කාලේ ඉතුරු වෙනවා. එලා බොයෆ්‍රෙන්ඩ් විනාඩි 5ක් විතර පරක් වෙලා આવොත් ටිකක් සැර කරනවද? එහෙම නැත්නම් කතා නොකර ඉන්නවද? කතා නොකර ඉන්නවා. මම නේ කතා නොකර ඉඳලා එයා එක වචනකින් හරි ඔයා ලස්සනට කතා කරොත් ඊළඟට කියන වචනේ මොකක්ද? වාකවුද? මදුෂිකා. ටීම් එකේ යාළුවෝ කොච්චරක් විතර ඉන්නවද? ගොඩක් ඉන්නවා. ටීම් එක ඇතුළේද මොනවද කරන්න තියෙන දේවල්? එක එක වැඩ තියෙනවා. වා කවුද? අනෝජ. තනිකමක් තියෙනවද මේ යාළුවොත් එක්ක ඉද්දි? අපෝ නෑ. තනිකම කියන දෙයට ආදරය කරනවද? එහෙම නැත්නම් ඒක ටිකක් ඈතින් තියලා තියෙන දෙයක්ද? මං හිතන්නේ. මං හිතන්නේ. අපි තාමත් ගමන අතරතුරේ තියෙන සුන්දර දේවල් බලන ගමන් මේ හැමදේම කතා කරනවා. ඒ කතා කරන දේවල් අපි ඔබත් සමග බෙදාගෙන අපි පුංචි බ්‍රේක් එකකින් තමයි නැවතත් අපි ඔබත් සමග හමු වෙන්නේ. අපි කතා කරමු මේ ටීම් එකත් එක්ක. යාළුවෝ ගොඩක් ඉන්නවා. ආගේ නමත් කිව්වොත්? රංගි. ලස්සනට ගිනා වෙලා කොච්චර දුරක් ගමනක් යනවද? ගොඩක් දුර යනවා. ගොඩක් දුර යනවා. කොච්චර කාලයක් ආයතනය වෙනුවෙන් සේවය කරනවද? අවුරුදු 4ක්. අවුරුදු 4ක්. ඔයා කවුද? සෙව්වන්දි. සෙව්වන්දි ටීම් එක ගැන අඳුල්ලා දීමක් කරොත් කවුද ඉන්න කට්ටිය කියලා? මේ ආදුලාරි. මෙයා මදුෂා, මෙයා ඩිලානි, මෙයා සඳමාරි, මෙයා චන්දිමා. දහසක් බලාපොරොත්තු තියාගන්න එකද හොඳ? එනනම් පුංචි පුංචි බලාපොරොත්තු තියෙන එකද? දහසක් බලාපොරොත්තු තියාගන්න එක. වාගේ නමක් කිව්වා? ඩුලාරි. ඩුලාරි ආ ටීම් එක ගැන කතා කරොත් ටීම් එකේ හොඳම යාළුවා කවුද? කට්ටියම යාළුවෝ. එක්කෙනෙක් කියලා නෑ කට්ටියම යාළුවෝ. වා කවුද? ඉෂාරා. මොකක්ද ඔයාලට කරන් තියෙන සේවය ආයතනය වෙනුවෙන්? ගොඩක් දේවල් තියෙනවා. වා කවුද? ඩිලානි. කණ්ඩායම ගැන කතා කරොත් කණ්ඩායම ඉන්නේ කොයි වගේ කට්ටියක්? අපි ඔක්කොම සමගියෙන් වැඩ කරන කට්ටිය ඉන්නේ. වාගේ නමක් කිව්වොත්? සඳමාලි. ගමන ආරම්භයේ කීයද? 5යි කාලේ. අවසාන වෙනකම් කොච්චර දේවල් තියෙනවද? ගොඩක් දේවල් තියෙනවා. නුවරට යන කීමිනි ගමනද මේ? දෙවෙනි පාරේ. වා කවුද? චන්දිමා. නුවර ගමන කොච්චර වෙනස් වෙයිද? ගොඩක් සුන්දර වෙයි. මේ වගේ විනෝද ගමන් කීයක් විතර අවුරුද්ද පුරාවට මාලට තියෙනවද? අවුරුදු පුරාවට දෙකක් වගේ තියෙනවා. සතුටින් ඉන්නේ විතරක් නේ තවත් පිරිසක් සතුට කරන් සූදානම් කෙනෙක් එක්ක අපි කතා කරන් සූදානම්. ඒ තමයි කල්මනාකාර අධ්‍යක්ෂතුමා කසුන් මහතා නායකෙක්. නායකෙක් වීම ගැන කොච්චර ආඩම්බරයිද? ඉත ආඩම්බරයි. විශේෂයෙන්ම මේ වගේ පිරිසක් සමග නායකත්වය දීම පිළිබඳ ඉත ආඩම්බරයි. මේ ඇවිල් අපේ DSI කර්මාන්ත ආයතනයේ කල්දොර ශාඛාව ස්පෝර්ට්ස් ශාඛාව හැම අවුරුද්දේම අපි මේ වගේ විනෝද චාරිකාවක් සාමාන්‍යයෙන් අපි මේ කරනවා. මේ අවුරුද්ද අපි තීරණය කරා නුවර පේරාදෙණිය උද්දිත උද්‍යානයට ගිහින් එතන ඉඳන් විනෝද වෙලා නැවත අපි කළුතරට පැමිණෙන්න. විනෝද චාරිකාව සූදානම් කරද්දී බොහෝ පිරිසක් එකතු කරන්න ඕනේ. මෙතන කොච්චර පිරිසක් ඉන්නවද? අනිවාර්යයෙන්ම අපි විනෝද චාරිකාවට අද දිනේ 400කට වැඩි ප්‍රමාණයක් මේ විනෝද චාරිකාව සඳහා සහභාගී වෙනවා. මේ අය වගේ කිරීමක් කරොත් කොච්චර දක්ෂතාවලින් පිරිච්ච පිරිසක්ද? අනිවාර්යයෙන්ම මේ තමයි අපේ මානව සම්පත. මේගොල්ලන් තමයි මේ ආයතනයේ ඉදිරියට ගෙනියන බලවේගය කිව්වත් නිවැරදි. මේ සියලු දෙනා තමයි 95% පාවාන් නිෂ්පාදනය පාසල් පාවාන් නිෂ්පාදනය කරන්නේ මේ ආයතනයේ. මේ පිරිස ඉතා දක්ෂ ඉතා කලිසර පිරිසක් කිව්වත් නිවැරදි. ඔයාගේ නමත් මතක් කරොත්? නදීෂා. යාළුවෝ කට්ටිය කොච්චර වටිනවද? ගොඩාක්. ආ කවුද? නිල්කා. කොච්චර වෙලාවක් යනවද තව ගමන ඉවර කරන්න? තව ගොඩක් වෙලා යන්න. ඔයා කවුද? මම නිලානි. නිලානි. ටීම් එක ගොඩක් වටිනවා. මේ ටීම් එකත් එක්ක මොනවද කරන්නේ? ගොඩක් සතුටු වෙනවා. ගොඩක් සතුටු වෙනවා. එහා පැත්තේ යාළුවා කවුද? ප්‍රියංකා. ප්‍රියංකා ගෙවල් කොහෙද? කළුතර. ලස්සනට හිනා වෙලා ඉන්න ගමම ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. මොනවද එකතු කරගන්න තියෙන්නේ? සතුට, විනෝදය, ආදරය හැමදේම. වා කවුද? මම සඳයා. මෙතන එහා පැත්ත බලන ගමම මොනවද බලන්න තියෙන දේවල්? පරිසරය තමයි. ගොඩක් සුන්දර පරිසරයක් මේ පරිසරේ. එහෙම නැත්නම් ලංකාවේ කොයි කොයිද ඇවිදලා තියෙන්නේ? ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා. ඔයාගේ නමක් කිව්වොත්? ආයේෂා. ජීවිතේ අමතක කරන්නම් බැරි ටවුන් එක මොකද්ද? කළුතර තමයි. ජීවිතේ එක දිගටම කතා කරපු ෆෝන් නම්බරයක් අද නිකම්ම නිකන් නම්බර එකක් වෙලාද? එහෙම නෑ. මාර කියලා එහෙම නම්බරයක් වුණා ඩිලීට් කරලා දානවද? එහෙම නැත්නම් අන්තිමටම සේව් කරන්න වෙන නමකින් සේව් කරනවා? ඩිලීට් කරලා දානවා. ආ කවුද? මදුරි. මදුරි. කොහොමද ටීම් එක? හොඳයි. ගොඩක් හොඳයි. යාළුවෝ කොච්චරක් ඉන්නවද? ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. ආ කවුද? ගීතිකා. ගීතිකා. ගමන වගේම යාළුවෝත් එක්ක කොච්චර දේවල් කතා කරනවද? ගොඩක් දේවල්. ගොඩක් දේවල්. ආ කවුද? පාරමී. යාළමයි ගොඩක් කියලා රත්තරන් කියන වචනේට ආසයිද? එහෙම නැත්නම් ඒක ගොඩක් ඇහෙන වචනයක්ද? ඇහෙන වචන. ඔය ආසම වචනේ මොකද්ද?
එහෙම වචනයක් නැහැ. කොලිස්සර පොඩ්ඩක් කිව්වොත් අම්මයි මමයි නංගල දෙන්නයි අයියයි විතර. වාගේ නමක් කිව්වොත් මම අමිත්. අමිත්. අමිත් කොහමද ගමන? ගොඩක් සුන්දරයි. මේ යාළුවොත් එක්කම දින්න කැමති. එහෙම නැත්නම් ටිකක් යාළුවෝ කට්ටිය වෙනස් කරලා තවත් යාළුවොත් එක්ක එකතු වෙන්න. නෑ මත යාළුවෝ කට්ටිය ගොඩක් හොඳයි. ගොඩක් විනෝදයි. ගොඩක් සන්තෝෂයි. වා කවුද? සුමි. කොහමද ජීවිතේ? මල් තමයි. මේ අලුත් අවුරුද්ද මොනක් තියෙන බලාපොරොත්තු? අවුරුද්දෙන් තේරුම් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. වා කවුද? ගයන්. යාළුවෝ කට්ටිය කොහමද? හොඳයි. ව්‍යායාම කරන්න එහෙම නැත්නම් ක්‍රීඩා කරන්න කාලයක් තියෙනවද? ඔව්. වා කවුද? කසුන්. කසුන් ටීම් එකේ කොයි විදියද වාගේ? මේ වගේ ඔක්කොම යාළුවෝ. මොකක්ද ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකකින් කරන්න තියෙන්නේ? මහන් නැහුම්. එහා පැත්තේ යාළුවා කවුද? රූපිකා. රූපිකා. කොහොමද ජීවිතේ? ජීවිතේ සුන්දරයි. ගමන සුන්දර වෙන්න මොන වගේ දේවල් තිබ්බොත්ද? විනෝදෙන් ඉන්නුනේ. විනෝදේ තිබ්බොත් සුන්දරයි. හැමෝම එක වගේ ඉන්නකොට තවත් සුන්දරයි. ගමනේ ගොඩක් දේවල් මතක යන විදිහට තියෙයි. ඔය හදවතේ කොච්චර දේවල් තියෙනවද? DSI එක මගේ හදවතේ කොහොමත් අවුරුදු 20ක විතර මතකයක් තියෙනවා. ඉතින් මම හැමදාම DSI එකට ආදරේ. මේ හැමදාම වගේ මගේ මේ පිටිස තමයි ඉන්නේ. ඒගොල්ලන්ටත් ඒ වගේමයි. අපි සියලු දෙනාම එකතු වෙලා පාරිභෝගිකයන්ට ලස්සන සබත් දෙකක් නිෂ්පාදනය කරලා දෙන්න තමයි නිතරම උනන්දුවේ. ගොඩක් සතුටුයි කතා කරන් ලැබීම ගැන. වා කවුද? අම්මා. අම්මා. මේ නිහඬ බව පිටින්. තව මොනවද කියන්න? එහෙම කෙනෙක් කිව්වොත් වා පළවෙනිම කියන වචනේ මොකද්ද? ළමයි කව ගොඩක් ලස්සන වචන තියෙනවා. වාගවත් ඒ වගේ වචන කොච්චරක් විතර තියෙනවද? ගොඩක් තියෙනවා. වා කවුද? දර්ශිනී. දර්ශිනී ටීම් එක කොයි වගේද වාගේ? ගොඩක් විනෝදයි. යාළුවෝ කට්ටියත් එක්ක කොච්චර සුන්දර ගමනක් යන්නද කැමති? ගොඩක් දුර ගමන. වා කවුද? ශාන්තක. රත්තරන් වළු දාපුවත් වලින් ඉවුවොත් විතරද කැමරහ? කියලාට ඔය වගේ ජුවලරිස් එහෙම නැත්නම් ඔය වගේ දේවල් එකතු කරන්න කොච්චර ආසයි? ගොඩක් ආසයි. ගොඩක් ආසයි. වා කවුද? පැදී. පැදී. ඇලම එක ලස්සන අර වගේ ටිකක් ලොකු කරාබ දැම්මොද? මුංචි මුංචි කරාබ දැම්මොද? ටික කරාබ. පොඩි කරාබ දැම්ම හොඳයි වගේ. වා කවුද? ෂා. ටීම් එක කොයි විදියට ගමනක්ද බලාපොරොත්තු? සුන්දර ගමනක්. सुने किया मा दिल दुई किया दीवा मत तव मत कईवा रन म सुने किया मा दिल दुई किया दीवा मत तव मत कईवा मत तव मत कईवा සමුගන්නට ඇවිත් යන එන දුම්රිය පොළ පෙම්මතුන්ගේ සරසවි වෙන අවුරුදු දෙම තුරුලිය මල්මලසුන අපි දෙන්නා එන තුරුමග කලයි හැම දින සුවන ගෙනෙන සොඳුරු මද වල ඔබ ගැන තොරතුරු විමසල් කරන හැම දින සඳ විදින් ගියා වගේ ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන හමු වෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පුල පෙම්ම තුන්ගේ සරසවිය වෙන අවුරුත් දෙම තුරුලිය කුමු මලින් සැරසුන අපි දෙන්නා එනතුරු මග බලයි හැමදින අපි පුංචි විරාමයක් ගත්තා විරාමයෙන් පස්සේ නැවතත් ටීම් එකක් එක්ක කතා කරන්න හදනේ ටීම් එකක් උනාට හැමෝම සතුටින් ඉන්න ටීම් එක. ඔයාගේ නමත් කිව්වොත් චාමර. චාමර අපි ඇවිල්ලා ඉන්නේ තවත් ලස්සන තැනකට. දැන් කොහෙද ඉන්නේ මේ? පේරාදෙණිය. මල්ලත්තට ඇවිල්ලා ඉන්නේ. ලස්සන ලස්සන දේවල් ගොඩක් දකින්න පුළුවන්. මොනාද එකතු කරගත්ත දකපු දේවල්? ඇත්තටම අපි හැමතැනම ඇවිද්දා. හොඳයි ඉතින් වෙනසක් තියෙනවා මල්ලොත් හැමතැනම ඇවිදලා ෆොටෝස් දාලා සතුටු වුණා. චානක ගැල්ලමයි මල්ලවට උපමා කරන්නේ. ලස්සනින්ද මල් ලස්සනින්ද එතකොට ගොඩක් කියලාට සමහර මලුත් එක එක කාලෙන් කාලට වෙනස් වෙනවා ඒ වගේද ගැල්ලම නෑ එහෙමත් නෑ ඉතින් වා කවුද ලහිරු ටීම් එකේ ඉන්න පුංචිම කෙනාද ඔව් කොච්චර ආදරයක් ලැබෙනවා ටීම් එක ඇතුළේදී හොඳයි ගොඩක් ලැබෙනවා වා කවුද චරිත් කාලෙන් කාලට වෙනස් වෙන කෙනෙක්ද එහෙම නැත්නම් හැමදාම එක විදිහට ඉන්න කෙනෙක්ද කාලෙන් කාලට වෙනස් වා කවුද විදේශ් ගෙවල් කොහෙද අරතර වා කවුද ගයිනි ගයිනි මේ ගමනට කොච්චර සූදානමක් තිබ්බද ගොඩක් කලින් ඉඳන් සූදානම් නැ කොච්චර කාලයක් ඉඳන් දැනන් හිටියද මේ ගමන ගැන මාස එකමාරක් දෙක හතර දැනගෙන ඉඳියා වාගේ ලෝකේ ලොකුම වීරයා කවුද තාත්තා ආදරණීය තාත්තගේ නමත් මතක් කරමු රෝහණ ඊයේ ගත විය හිට පැමිණි නැත අද පමණයි ඇත්තේ ආද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ සඳ බැස යාවිද හිරු නැගේ විද එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ හිතේ සතුට නැත සදහට පවතින්නේ ලැබුණ තැනදී ඇයි සිතමින් ලත වෙන්නේ මල් යහනාවකි ලෝකේ නැවේ චන්ද්‍රා ලෝකේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග පිනිබිඳකි මල් යහනාවකි ලෝකේ නැවේ චන්ද්‍රා ලෝකේ ආයතනයක තියෙන වටිනාම සම්පත තමයි මානව සම්පත. මානව සම්පතත් එක්ක හැමදාමත් ඉන්න ඒතරක් නේ නායකෙක් විදිහට ඉදිරියට යන කෙනෙක් එක්ක කතා කරන්න සූදානම්. ඒ තමයි ආයතනයේ මානව සම්පත් කළමනාකාරතුමා සුරංග මහතා මාත් සමග සිටිනවා. අවුරුද්ද පුරාවටම මේ වගේ දේවල් තියෙනවාද? එහෙම නැත්නම් කොයි විදිහෙද මේ හැමෝම සතුරු කරන්නේ? වාර්ෂිකව විවිධ ඉසව් අපි සංවිධානය කරනවා ආයතනයේ ළමයින්ගේ විශේෂයෙන්ම අපේ සමූහයේ සේවක සමූහයේ තියෙන උද්‍යෝගයේ උනන්දුව කැපවීම ආයතනයට ලබා ගැනීම සහ ඔවුන්ගේ සතුට මේ විනෝදේ අරමුණු කරගෙන. එයින් එක් ප්‍රධාන මේ කටයුත්තක් තමයි අපේ වාර්ෂික පැවැත්ම සුවදහම්ම. විනෝද ගමනක් යද්දී එක්කිනෙකුට යන්න බෑ. බොහෝ පිරිසක් එකතු වෙන්න ඕනේ. කොච්චර පිරිසක් ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවද? මෙවර අප සමග සියලුම සමාජිකයන් එකතුව ගත්තදින් 450ක් විතර එකතු වුණා. මේ පිරිසත් එක්ක ඉදිරි ගමනක් තියෙනවා. ආයතනයේ මානව සම්පතක් එක්ක. මොනවායි ගමනක් යන සූදානම්? ඔව්. අපි ශ්‍රී ලාංකික වෙළඳපොලේ පාවහන් නිෂ්පාදනයේ විශේෂයෙන්ම පාසල් පහවන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා. එතකොට අපේ ආයතනයේ කළුතර ශාඛාවෙන් තමයි දැනට ශ්‍රී ලාංකික වෙළඳපොළට සහ විශේෂයෙන් DSI නිෂ්පාදන ගත්තොත් එහෙම 90ක සපත්තු ප්‍රමාණයක් නිපද වෙන්නේ කළුතර ආයතනය. එතකොට මේ ආයතනයේ ළමයි වාර්ෂිකව නිෂ්පාදනය කළ යුතු ඉලක්ක සපුරාලීම සිදු වුණා මේ ජනවාරි පළවෙනිදා වෙනකොට ඒ සතුටත් සැමරියේ මුදිසා තමයි අපි ජනවාරි 8 වෙනිදා මේ කටයුතු සූදානම් කරගත්තේ. අපේ ඉදිරි නිෂ්පාදන අරමුණු වගේම ව්‍යාපාරික අරමුණුත් එක යන ගමනක් මේක නිසා අපි ආයතනය ගත්ත ළමයිට විශේෂයෙන්ම විශේෂ ළමයිගේ පැත්තෙන් කරන්නා වූ විවිධ ඉසව් තියෙනවා එමෙක උන්ගේ අනාගතය සම්බන්ධයෙන් අපි විශේෂ වගකීමක් දරනවා එන්න අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක අරමුණු ජය ගන්න එකතු වෙන්න අපි DSI කළුතර සතරින් ඉන්න ඉදිරියට යන ආයතනයක තවත් සමාජිකයෙක් වෙන අවස්ථාව තියෙනවා නම් දුරකථන අංකයක් ලිපිණයක් මතක් කරන්න ඔබට අවස්ථාව අපි කැමැති ඔබත් සමඟ සම්බන්ධ වෙන්න ආයතනයේ රැකියා දොරටු ඔබ වෙනුවෙන් නිවර කරලා දෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපගේ ලිපිණය D Samson Industries පුද්ගලික සමාගම කලපුගම කළුතර උතුර ඒ වගේම දුරකථන අංකය 03-22-21-3 මංගල නැකතේ දීකක ගිය මගේ නංගෝ කවුරුන් කවදා මා කැඳාගෙන යාදෝ මංගල නැකතේ දීකක ගිය මගේ නංගෝ කවුරුන් කවදා මා කැඳාගෙන යාදෝ මාපිය සෙවනේ මාතනි වේවි මංගල යහනේ ඔබ සෙත පේවි මාගේ හිමි සඳු කොහෙද වාගේ නමත් මතක් කරොත් මම සචිනි සචිනි මල්සරා ඉතල විදින්න ඇහුවතින් හා කියනවද එපා කියනවද හා කියනවා ඇත්තර මේ ගොඩක් ජීවෙන සුන්දර කාලයක් මේ කාලේ කොච්චර සුන්දරයිද ගොඩක් සුන්දරයි මේ ආලෝ හැමෝමත් එක්ක ගොඩක් දේවල් තියෙනවා කරන්න ඒ වගේම කතා බහ අද කොච්චර වෙලාවක් තියෙනවද අද මුළු දවසම වගේ තියෙනවා වා කවුද අචල ටීම් එකේ කට්ටිය කී දෙනෙක් එකතු වුණාද ආයක් ඉන්නු වා කවුද රූපිකා
කොහෙද ගෙවල්? හැඩියල්ල. එතකොට වා කවුද? පලනිකා. ආ යාළුව කට්ටියත් එක්ක කොච්චර වෙලාවක් ඇවිද්දද? ගොඩක් වෙලා ඇවිද්ද. වා කවුද? චම්බිලා. තනිකම වැඩිපුර දැනෙන්නේ ඔය ඇස් වලටද? එහෙම නැත්නම් ඔය හදවතට? ඇස් වලට. ඇස් වලට දැනෙන තනිකම සාමාන්‍ය බෙදාගන්නේ යාළුවොත් එක්කද? එහෙම නැත්නම් ආසම දෙයක් කියවලද? යාළුවොත් එක්ක. වා කවුද? මම ශිහාණි. ආ කොහොම ජීවිතේ? ජීවිතේ ගොඩක් හොඳයි. වා කවුද? මං චතුරාංගි. ආ කොහොම ජීවිතේ? හොඳයි. ලස්සන පෙන්ඩන්නේ අක් කවුද ඔක රන් දුන්නේ? මං ගත්තේ. වාගේ නමත් කිව්වොත්? විමලාවති. ආ කොහොමද යාළුවෝ කට්ටිය? හොඳයි. හොඳයි. අවුරුදු කීයකට පස්සේද නුවරට ආවේ? අවුරුදු 10කට. වා කවුද? පුෂ්පා. ආයතන වෙනුවෙන් මොනවා කි සේවයක්ද කරන්නේ? ආපන ශාලාව. ආ කොච්චර කාලයක් ආයතන වෙනුවෙන් වැඩ කරනවද? අවුරුදු 7ක්. අවුරුදු 7ක්. වාගේ නමත් කිව්වොත්? වාගේ නම සමන්ති. ආ කොච්චර කාලයක් වෙනවද ආයතනෙට වැඩට ඇවිල්ලා? අවුරුදු 5ක් වෙනවා. මොකද්ද කරන්නේ ඩියුටි ආයතන ඇතුළේදී? සවින් එකේ. සවින් එකේ. ආ මේ තරුණ කාලේ ගොඩක් වෙලාට Facebook, Twitter මේ හැමදේම යූස් කරනවා පාවිච්චි කරනවා. මත් පාවිච්චි කරනවා. ඔව්. Facebook එකේ password එක boyfriend ඉල්ලුවොත් දෙනවද? නැද්ද? දෙනවා. වා කවුද? නදීක. නදීක යාළුව කට්ටියත් එක්ක කොච්චර තැන් වල ඇවිද්දද? ගොඩක් තැන් වල ඇවිද්දා. වා කවුද? උමේෂා. ආ ගමන වෙනුවෙන් කොයි වගේ සූදානම්ක් තියෙන? ලොකු සූදානම්. වා කවුද? නිමේෂා. කොච්චර වෙලාවක් ගියාද මේ ගමන එන්න? බෑ 3ක්. ආ ගමන අවසන් වෙනකම් ඉන්නවා. මොනවද කරන්න කැමති දේවල්? ගොඩක් විනෝද වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. වා කවුද? චතුරික. දහසක් බලාපොරොත්තු ඇති. ඒ බලාපොරොත්තු මේ අවුරුද්ද කොහොමද ඉටු කරගන්නේ? ගොඩක් සාර්ථකව ඉටු කරගන්න. කාංචනා කොහොමද අද දවස? ගොඩක් හොඳයි. මොනවාද හොයාගෙන යන්න කැමති දේවල්? විශේෂ දෙයක් නැහැ. විශේෂ දෙයක් නැහැ. යාළුව කට්ටියත් එක්ක මොනවාද කරන්න කැමති දේවල් අද දවස් ඇතුළතදී? ගොඩක් සතුට වෙන. ගොඩක් සතුට වෙන. ඒ රාජ්‍යය මත කැමැත්ත දුන්නේ අම්මා අපි පුංචි බ්‍රේක් එකක් ගත්ත ප්‍රෝග්‍රෑම් එකෙන් අපි නැවතත් ප්‍රෝග්‍රෑම් ඇත් එක එකතු වෙලා ඉන්නේ සතුරෙන් කතා කරන්න තවත් කණ්ඩායමක් එක්ක ගමන ගොඩක් දුරට ගියා ගොඩක් තැන් වල ඇවිද්දා කොයි කොයි තැන් වලට ඇවිද්දේ අපි දැන් උදේ ඉඳලා ඊට පස්සේ මල්වත්තට ගියා මල්වත්තේ වටේ ඇවිදලා ඊට පස්සේ දැන් මේ හොටෙල් එකට ඇවිල්ලා ඉන්නවා අපි ලන්ච් ගන්න අපි අපේ සෙක්ෂන් කීපේ කට්ටිය මෙතන ඉන්නවා ඒ වගේම අපිට මම විශේෂයෙන් තව දෙයක් කියන්න ඕනේ අපිට මේ අවස්ථාව ලබා දීපු ආයතනයේ ගරු සභාපති කුලදුංග රාජපක්ෂ මහත්මයාටත් ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ මහත්මයාටත් ඒ වගේම අපගේ සාමාන්‍ය අධිකාරී ලක්මාල් ධර්මරත්න මහත්මයා වගේම අපගේ මානව සම්පත් කළමනාකරු සුරංග ගලපති මහත්මයාට අපගේ අපි සියලු දෙනාගේම විශේෂ ස්තුතිය අපි පුද කරනවා අපිට මේ අවස්ථාව මේ වගේ අවස්ථාව ලබා දීම වීලොන්ට. ආ කවුද? ආජිත්. මොකද ඩිපාර්ට්මන්ට් එක? කටින්නේ. කටින්නේ කී දෙනෙක් අද එකතු වුණා? අද ගොඩක් ඉන්නවා. ගමන කොයිගේ සුන්දරත්වයක්ද තියෙන්නේ? ගොඩක් හොඳයි සතුටුදායකයි. විනෝද ජනකයි මේ ගමන අමතක වෙයිද එහෙම නැත්නම් ජීවිත කාලෙම මතක තියෙයිද කවදාක් කරන්නේ ජීවිත කාලෙම මතක තියෙනවා වා කවුද ත්‍රිලංක පෞලිස්සර පොඩ්ඩක් කතා කරමු මායි මල්ලී නංගි අම්මයි තාත්තයි ආයතනෙට එකතු වෙලා කොච්චර කාලයක් වෙනවද 11ක් වෙනවා ලොකු කාලයක් එකම ආයතනයේ වැඩ කරන ලැබීම ගැන කොච්චර ආඩම්බරයිද ගොඩක් සතුටු වා කවුද දර්ශන ඔයාගේ නමත් දිනේෂ් මොකක්ද ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එක පැකින් එක ඔයාගේ නමත් ඉසුරු මේ ගමන කොයියගේ ගමනක්ද ගොඩක් සුන්දරයි ගොඩක් සුන්දරයි වා කවුද උත්තරා උත්තරා වටත් කණ්ඩායමක් ඉන්නවා යාළුවෝ ගොඩක් ඉන්නවා කොච්චර සතුටෙන්ද ගමන ආරම්භ කරේ ගොඩක් සතුටෙන් ආනව සතුටෙන් ගමන ආරම්භ කරේ මගේ යාළුවත් එක්ක එකට මේ වගේ ගමනක් ලැබිතේ මොනස සතුටු වාගේ නමත් කිව්වෝ ඉෂාරා ඉෂාරා කොච්චර සතුටෙන් ගමන ආරම්භ කරාද ගොඩක් සතුටුයි ඉතින් වටින්නේ සල්ලිද එහෙම නැත්නම් ආදරේද දෙකම වා කවුද
නිෂාදි. පෞලිස්සර පොඩ්ඩක් මතක් කරු. අම්මයි තාත්තයි අක්කයි මල්ලි මමයි. වා කවුද? නිෂාදියා. පෞලිස්සර පොඩ්ඩක් මතක් කරු. මමයි අයියයි නංගි අම්මයි තාත්තයි. කියලා මම ගොඩක් ලස්සනයිද? ඔව් ඇත්තටම. මේ හින්දාද ලංකාවේ මෙච්චර බියුටි සලු? එහෙමයි. සාමාන්‍යයෙන් මාසෙට කොච්චර විතර වියදම් කරනවද? ලස්සන වෙන්න. නැහැ ස්වභාවික දේවල් අනුගමනය කළොත් වියදමක් දකින්න වෙන්නේ නැහැ ගෑන් ළමයිට එහෙම. ඔය ලැජ්ජ නැද මේ ඔය පාරේ අඩන්නේ ඔවටි පිටින් සනක පිරෙනවා. ඔය අඩනවා ඔයාගේ අස් රතු වෙනවා. අනේ බලන් ඉන්න මඩත් ඇඬෙනවා. ඔය ලැජ්ජ නැද මේ අනේ පාරේ අඩන්නේ ඔවටි පිටින් සනක පිරෙනවා. ඔය අඩනවා ඔයාගේ අස් රතු වෙනවා. අනේ බලන් ඉන්න මඩත් ඇඬෙනවා. කියමලි සුරාගනි සුරාගනි සුරංගනීට මාළු ගෙනාවා මාළු 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 මේව දැංගෙනාපු මාළු සුරංගනීට මාළු රයිට් කණ්ඩායමක් ඉදිරියට යන ගමන් තවත් පිරිසක් සතුරු කරන්න සූදානම් කණ්ඩායමක් ඉන්නවා ඒ තමයි මේ කණ්ඩායම ඔයාගේ නමත් කිව්වොත් මම ලක්ෂාන් ලක්ෂාන් මොකද්ද මේ කණ්ඩායම ඇත්තටම අපි මේ මෙතන ඉන්නේ සියලුම අපේ ප්ලාන්ට් එකේ ෆැක්ටරි එකේ වැඩ කරන ඔෆිස් එකේ වැඩ කරන කට්ටිය. කණ්ඩායමක් විදිහට හිතන්නද කැමති? තනියම හිතන්නද? අනිවාර්යයෙන්ම. කණ්ඩායමක් විදිහට හිතුවොත් මොනවද කරන්න පුළුවන්? කරන්න බැරි දෙයක් නැහැ. ජීවිතේ ඩිසයින් කරලා තියෙන. ගොඩක් දුරට. මොන වගේ ඩිසයින් වලටද වැඩිපුර කැමති? හැම දෙයකටම. තනි තට්ටු එකක් හදන්නද කැමති? තට්ටු දෙකේ ගයක් හදන්න. තනි තට්ටු shape නේ. වා කවුද? මම ලකින්දු. මොකද්ද මේ අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? අද ඉතින් අපේ සියලුම කට්ටියත් එක්ක පැමිණලා අපි මෙතන මේ විනෝදයෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ අවදීන ආසම තැන කොහෙද? නූර. වා කවුද? සංචාරිත. පොලිස්තර පොඩ්ඩක් කිව්ව. මගේ ෆවුලේ ඉන්නවා, මගේ බිරිඳේ ඉන්නවා, දරුවා ඉන්නවා. කණ්ඩායමක් විදියට ඉදිරියට යද්දි මොනවද කරන්න කැමති? කණ්ඩායමට හම්බෙන හැමදේම නිවැරදිව කරන්න තමයි හදන්නේ. වා කවුද? සරත්. බෙදා ගන්නද කැමති? එහෙම නැත්නම් තමන් ගාව තියාගන්න. බෙදා. මේ කණ්ඩායම ඇතුළේදී මොනවද බෙදා ගන්න පුළුවන් දේවල්? කිදන්න තීරුම් දේ බෙදාගෙන කණ්ඩායම හැංගීමෙන් වැඩි කිරීම තමයි කැමති. වා කවුද? මම නිමා. කොච්චර කාලයක් රැඳෙන්න අවස්ථාව තියෙනවද මේ විනෝද ගමනත් එක්ක? පැය 12ක්. වා කවුද? සමීර. කොහොමද දවස? ගොඩක් හොඳයි. වා කවුද? මම කැලුම්. ටීම් එකක් ඉන්නවා. ටීම් එකේ කට්ටිය කොයි විදිහටද බෙදිලා ඉන්නේ? ටීම් එක ඔක්කොම එක එක්කෙනා වගේ එකතු වෙලා ඉන්නේ. බෙදිලා නැහැ කවුරුත්. ඔබතුමා කවුද? ලක්මාල්. ලක්මාල් රාජකාරියක් තියෙනවා මේ හැමෝමත් එක බෙදාගන්න. මොකක්ද තියෙන ඩියුටි එක? මම ඇත්තටම ගොඩක් ආඩ මේ කණ්ඩායම හැංගීමෙන් මගේ අපේ කණ්ඩායම ගැන මම සෑහෙන විශ්වාසය තියලා තියෙනවා. ඉතින් ඒකෙන්ද මම කණ්ඩායම හොඳට වැඩ කරන හින්දා ඇත්තටම මට තියෙන්නේ යම් කිසි මගේ පෙන්වීමක් ගන්න තමයි මම අඩම්බරයි මේ මගේ කණ්ඩායම ගැන. වා කවුද? මම හේමන්ත. හේමන්ත කොහොමද අවස? හොඳයි ගොඩක් හොඳින් ගෙවුරා. වා කවුද? දීපා. දීපා කොච්චර කාලයකට පස්සේද මේ වගේ ගමනක් එන්න ලැබුණේ? අවුරුදු දෙකකට පස්සේ. වා කවුද? මංගලිකා. වා කවුද? නිරෝෂා. දන්නති කෙනෙක්ගෙන් හායි කියලා මැසේජ් එකක් આવත් ඒකට රිප්ලයි කරනවද? එහෙම නැත්නම් රිප්ලයි කරන්නේ නැද්ද? නෑ. පයිත්‍රා අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා කතා කරමු. පෞලිස්සර පොඩ්ඩක් කිව්ව. අම්මයි තාත්තයි, ලොකු අයියයි පොඩි අයියයි, ආච්චි, එයා තමයි. ඔයාගේ නමත් කිව්ව. අප්සරා. අප්සරා කොච්චර කාලයකට පස්සේද මේ වගේ ගමනක් ආවේ? අවුරුදු 20කට විතර පස්සේ. ඔයාගේ නමත් කිව්ව. නිරෝෂා. පෞලිස්සර පොඩ්ඩක් මතක් කරු. බබයි මායි මහත්තයා. ජීතේ වෙනස් කරගන්න පුළුවන් අවුරුද්දක් වේද? එහෙම නැත්නම් හැමදාම වැඩ කරන වගේ දවසක්? නේ වෙනස් දවසක් එනවා මේ නිහඬ බව මිදින්න තව මොනා හරි කියන්න එහෙම වචන ගොඩක් වෙලාට ඇහෙනවද එහෙම නැත්නම් ඒක ටිකක් කාලෙකට ඉස්සෙල්ලා හිච්ච වචන කීපයක් කාලෙකට ඉස්සරත් ඇහුණා මේ ළඟකින් දෙන මේ දැනුත් ඇහෙන්න ඇහෙන්න පටන් අරන් තියෙන්නේ සමහර දේවල් ගොඩක් වෙලාට ඇස් වලින් කතා කරන එකද හොඳ එහෙම නැත්නම් හදවතට දැනෙන දේ කියන එකද ඇස් වලින් හදවතට දැනෙන දේ කරන එක හොඳයි වා කවුද දේශානි කොහොමද ගමන සුන්දරයි ඊළඟ තනතුරට යන තව කොච්චර කාලයක් තියෙනවද දැන් තියෙන දේ හොඳට කරන්න උපරිම උත්සාහය. මාතෘ වෙනෙන් කරපු සේවය ගැන කොච්චර ආඩම්බරයිද? ගොඩක් සතුටුයි. ලංකාවට සේවයක් කරන්නේ. මේ සේවය කොයි විදිහටද අගේ කරන්න කට්ටිය? අපි ගොඩක් ලොකු දෙයක් කරන්නේ පාවා නිෂ්පාදනය කරන දේ. ඉතින් මම හිතනවා අපි කරන්නේ උසස් දෙයක් කියලා. ජනකර පාර තුතේ පෙමතන හැදෙන හැබල් තරුණනා කිවෙන සත්නා බඳුදානවා. වැඩි දෙනෙකුගේ හිත රැස්සලා කෙනෙකු බහවදින්න. නැගිටා බර නතුරා නොබැඳින්නවා. මගේ කොන්නේ නැදතින ගාවට ඇස් දෙහැට නොවතාව අරිෂකම තාම තියනවා කොන්නේ පාට කරන කොට කෙරුවට බැට හිර පන්නට අන්නර අරිෂකම තාම තියනවා ගෙවුණු විනා
විනාඩි කිහිපය තුළදී සතුටින් හිටපු සතුටින් කතා කරපු පිරිසක් සමග අපි සමුගෙන යන්න සූදානම්. නමුත් අලුත් දවසක් උදා වෙනවා. ඒ අලුත් දවසේදී ඔබේ ආයතනයට, ඔබේ වැඩවීමට, ඔබ සතුටින් ඉන්න ඕනම තැනකට අපි එන්න කැමතියි. සතුටින් කතා කරන්න, ඔබේ සතුට මුළු ලංකාවක් එක්ක බෙදා හදා ගන්න. 0777-506-605 0114-709-700 මේ දුරකථන දෙකම ඔබට උරුතයි. තවත් අලුත් දවසකදී අපි මුණ ගැහැමු. ඒ ලංකාවේ සුන්දර තැනකදී. ඉල්ලන ඔබට සුබ දවසක්. සුපන් චන්ද්‍ර දිලි අහසේ තරුණක ඇදී වැල්ල පෙරලි ඇවිල්ලා සුදු රැල්ල සෙවිදී සවන් පිනන වදු ගී ගුවනට එක් වෙදී ඔයායි තනියම කිරිල්ලියේ කැලේ කොට වැඩි අයි මේ කැලේ කොට වැඩි කැලේ කොට වැඩි ඔයායි තනියම කැලේ කොට වැඩි ලස්සනට විපුණවන මල් ගල් පීරන දියවැල් මම ආස කරන මැණික් කැටේනේ දුර ඇත කැලේ ගම ගුහාවක ගෙවන වාකා ලස්සන මගේ කිරිල්ලි සුරතා ආදුර වැටෙන්නට කලියෙන් කූඩුව සොයලා පෙර ඔබ එන හැටි වේනවා තාම වැඩිලා අනේ එන්න එන්න කිරිල්ලිය වහා පියඹලා තාම මගේ කූඩුව ඔබ නිසාම ඇරලා ඔබ නිසාම ඇරලා ඔබ නිසාම ඇරලා කූඩුව ඔබ නිසාම ඇරලා